ටයිම් ට්‍රවලින්. නැත්නම් කාලතරණය කියන්නේ රසවත් ඒවගේම කාලයක් තිස්සේ කතාබහට ලක් වුණු මන්ත්‍රකාවක්. අපි හැමෝටම අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී හිතෙලා තියෙනවා කාලයේ ආපස්සට ගිහිලා දේවල් වෙනස් කරන්න. අපි කියමු සෑම්ටත් ඒ දේ කරන්න ඕන වෙලා කාලයන්ත්‍රයක් හැදුවා කියලා. එයා යනවා අවුරුදු 100ක් ආපස්සට. එයාගේ 100ගේ ළමා කාලයට. අවසානයේ ඔහුගේ පැමිණීම නිසා සෑම්ගේ 100 මරණයටපත් වෙනවා. අපි බලමු සෑම්ගේ පරම්පරාවට මොකද වෙන්නේ කියලා. දැන් සෑම්ගේ 100 මැරුණ නිසා ඔහු සෑම්ගේ ආච්චික විවාහ වෙන්නේ නැහැ. එතකොට සෑම්ගේ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් ඉපදෙන්නේ නැහැ. එතකොට සෑම් කවදාවත් ඉපදෙන්නේත් නැහැ. සෑම් ඉපදුනේ නැත්නම් ඔහු කවදාවත් කාලයේ ආපස්සට යන්නේ නැහැ. එතකොට ඔහුගේ 100 මරණයටපත් වෙන්නේත් නැහැ. 100 ජීවත් වෙන නිසා ඔහු සෑම්ගේ ආච්චික විවාහ වෙනවා. ඒක නිසා සෑම්ගේ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් ඉපදෙනවා. ඉතින් සෑම් ඉපදෙනවා කාලයේ ආපස්සට යන්න. මේකට කියන්නේ ග්‍රෑන්ඩ් ෆාදර්ස් පැරඩොක්ස් කියලා. කාලයේ ආපස්සට ගමන් කරද්දී සිද්ධ වෙන හරිම අවුල් සහගත ඉවරයක් නැති චක්‍රයක් නැත්නම් ලූප් එකක්. අපි තවත් අවස්ථාවක් බලමු. ඔයා පාසලේදී ඉගෙන ගන්නවා අලුත් විද්‍යාත්මක න්‍යායක් මේට අවුරුදු 50කට පෙර ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් හොයාගත්ත. ඔයා කාලයේ ආපස්සට ගිහිල්ලා ඒ විද්‍යාඥයා හමු වෙනවා ඔහු ඒ සොයාගැනීම කරන්න පෙර. ඔයා ඔහුට කියනවා ඔයා ඉගෙනගත්ත න්‍යාය ගැන. පස්සේ ඔහු ඒ න්‍යාය ප්‍රකාශ කරලා ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඔහු ඒ න්‍යාය දැනගත්තේ ඔයාගෙන්. නමුත් ඔයා ඒක දැනගන්නේ නැහැ ඒ විද්‍යාඥයා කලින් ඒ දේ හොයාගෙන තිබ්බේ නැත්නම්. එහෙනම් මේ න්‍යාය මුලින්ම ආවේ කොහෙන්ද? මේ තමයි බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක. අපි වෙනත් අවස්ථාවක් සලකලා බලමු. කවුරු හරි කෙනෙක් අවුරුදු 60ක කාලයක් ආපස්සට යනවා. ඔහුට හම්බ වෙනවා ලස්සන කාන්තාවක්. මේ කාන්තාව තමයි අනාගතයේදී ඔහුගේ මව වෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා ආපහු ඇවිත් තියෙන්නේ ඔහුගේ මව තරුණව සිටිය කාලයට. ඔවුන් විවාහ වුණාම ඔවුන්ට දරුවෙක් ලැබෙනවා. මේ දරුවා වයසින් වැඩිලා පත් වෙන්නේ අර කාලතරණය කළ පුද්ගලයා බවටමයි. පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. මේ පුද්ගලයාගේ තාත්තා ඔහුමයි. ඒත් ඔහු ඇත්තටම ආවේ කොහෙන්ද? ඔහුගේ DNA වල ආරම්භය මොකක්ද? මේකට කියන්නේ ප්‍රෙඩිස්ටිනේෂන් පැරඩොක්ස් කියලා. මේ පැරඩොක්සස් හැම එකකටම පොදු වෙච්ච සාධකයක් තියෙනවා. අතීතේ සිද්ධ වුණු යම් සිදුවීමකට හේතු වෙන්නේ වර්තමානයේ සිදුවීමක් හෝ පුද්ගලයෙක්. ඒ නිසා මේ තොරතුරුවල හෝ වස්තුන්වල ආරම්භය අපි දන්නේ නැහැ. මේ පැරඩොක්සස් නිසා ගොඩක් විද්‍යාඥයන් විශ්වාස කරනවා බැක්වර්ඩ් ටයිම් ට්‍රැවලින්, ඒ කියන්නේ කාලයේ ආපස්සට ගමන් කිරීම කරන්න බැරි දෙයක් කියලා. ඒත් සමහර අය මේ පැරඩොක්සස් ගැන පැහැදිලි කිරීම කරලා තියෙනවා. අපි ඒ ගැන තවත් වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලා මොනවද හිතන්නේ බැක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් ගැන? අපිට කවදාහරි ඒක කරන්න පුළුවන් වෙයිද? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ටයිම් ට්‍රැවලින් ගැන තවත් වීඩියෝස් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න.